අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත ගත වූ පැය 24 තුල නව කොවිඩ් ආසාදිතීන් 61ක් සමාජ ආරක්ෂණ අරමුදලෙන් රුපියල් මිලියන 200ක් කොවිඩ් මර්ධනයට මූණ දීමට ඇති දුෂ්කරතා කුමක් වුවත් පළමුව ජනතාව යන ප්‍රතිපත්තිය අත් නොහරින බව ජනපති ලෝක ප්‍රජාව හමුවේ අවධාරණය කරයි. චන්ද පත්‍රිකා මිලියන 17ක් මුද්‍රණයට සූදානම් රජයේ මුද්‍රණාලාධිපතිනි පවසයි. අභව ප්‍රාප්ත අමාත්‍ය ආරුමුග තොණ්ඩමන් මහතාගේ දේහය ගුවනින් උපන් ගමට ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙතට. ඉදිරි මහමැතිවරණය සඳහා චන්ද්‍රපත්‍රිකා මිලියන 17ක් මුද්‍රණය කිරීමට සූදානමින් සිටින ලෙස මැතිවරණ මහලේකම් කාර්යාලයේ විසින් රජයේ මුද්‍රණාලයට දැනුම් දී ඇති බව මුද්‍රණාලාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය ප්‍රකාශ කළා. ඒ අපකල විමසීමකදී රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මියගෙන් අපකල විමසීමකදී ඇය සඳහන් කළේ නාම යෝජනා කටයුතු අවසන් වීමෙන් පසු අදාළ මුද්‍රණ කටයුතු සම්බන්ධයෙන් මීට පෙර මැතිවරණ ලේකම් කාර්යාලය ඊට අදාළව දැනුවත් කිරීම සිදු කළ බවයි. කොරෝනා ව්‍යාප්තියත් සමග එම කටයුතු කල් දෙමුනේ චන්ද පත්‍රිකා මුද්‍රණය කර ගබඩා කර තබා ගැනීමේ ගැටලු හේතුවෙන්. කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම් පිළිබඳව තීන්දුව ලැබීමෙන් පසු චන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සඳහා ඉඩ සැලසෙනු ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය රජයේ මුද්‍රණාලයට යළි දැනුම් දී තිබෙනවා. ඊට සූදානමින් සිටින බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය ප්‍රකාශ කළේ. නිරන්තරයෙන් මැතිවරණ මහලේකම් කාර්යාලය සහ රජයේ මුද්‍රණාලය අදාළ කටයුතු පිළිබඳව සාකච්ඡා කරන බවද ඇය සඳහන් කළා. මුහුණ දීමට ඇති දුෂ්කරතා කුමක් වුවත් පළමුව ජනතාව යන ප්‍රතිපත්තිය අත් නොහරින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. ඒ COVID-19 සහ ඉන් ඔබට යුගයේ සංවර්ධනය සඳහා මූලිකරණය පිළිබඳ ඉහළ පෙළේ වීඩියෝ සම්මන්ත්‍රණයකට එක් වෙමින් රටවල් 49ක් සහ ජාත්‍යන්තර සංවිධාන 8ක ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් නිව්යෝකේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් වීඩියෝ සම්මන්ත්‍රණය පැවැත්වුණා. ආරම්භක ප්‍රකාශ කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ට්‍රූඩෝ, ජමේකා අග්‍රාමාත්‍ය ඇන්ඩ්‍රූ හොලිට් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහත්වරුන් විසින් සිදු කළා. අධ්‍යාපනයේ සෞඛ්‍ය කාන්තාවන් සහ ළමයින් නව අපනයන කර්මාන්ත ආහාර සුරක්ෂිතතාව සහ වඩා යහපත් හා ස්ථාවර ලොවක් වෙනුවෙන් පරිසර සුරකීම ඇතුළු මානව සංවර්ධන අංශ කෙරෙහි යොමු කිරීමට රටවල් දිරිගැන්විය යුතුයි. හදිසි ආධාර පහසුකම් තුලින් සංවර්ධනය වෙමින් පවතින හා මධ්‍ය ආදායම් රටවල සහය වන්නේ කෙසේදැයි මේ කතිකාවත තුලින් එකඟත්වයක් මතුවිය යුතුය. ගෝලීය වෙළඳාම සංචාරක ව්‍යාපාරය සේවා නියුක්තිය අඩපණ වී තිබේ. කොවිඩ් වසංගතය තිරසාර වූ ව්‍යාපාර සහ ආර්ථිකයන් විනාශ කරමින් අස්ථාවර තත්ත්වයට පත් කර ඇත. සැබෑ ආර්ථිකයේ තවදුරටත් ආදායම් සහ රැකියා උත්පාදනය නොකරන හේයින් රාජ්‍ය මූල්‍ය හිඟය ක්‍රමානුකූලව පහළ හෙළමින් සිටි රටවල් පසුබෑමට ලක්ව තිබේ. පහත වැටෙන ප්‍රවණතාවයක පැවති ණය පරිමාව ඊට අනුරූපව ප්‍රවර්තනයකට ලක්ව ඇත. අක්‍රීය වත්කම් ඉහළ ගොස් ද්‍රව ශීලතා අර්බුදයට මුහුණ දීමට සිදුවීමෙන් බැංකු ශාස්ත්‍රයට පහර එල්ල වී තිබේ. සමස්ත ඉතුරුම් ආයෝජන සමීකරණය බිඳ වැටී ඇති අතර සංවර්ධනය සඳහා මූල්‍ය ප්‍රතිපාදන මූල්‍යකරණය ගෝලීය ආර්ථිකයට අදාළ මාතෘකාවක් වන්නේ මේ හේතුවෙනි. සංවර්ධනය වෙමින් පවතින රටවලට බහුපාර්ශ්වීය සහ ද්විපාර්ශ්වීය රාජ්‍ය ණය ප්‍රදානය කරන්නට බිඳ වැටුණු ආර්ථිකය නැවත ගොඩනැංවීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට එවන් අවකාශයක් නිර්මාණය කිරීමේ විශේෂ වගකීමක් තිබේ. ණය දීමේ සාමාන්‍ය කොන්දේසි මත තරයේ රැඳී නොසිටිය යුතුය. බොහෝ රටවල් සිය ණය බිඳ වැටීම් නොකඩවා ඉටු කර ඇති හේයින් රාජ්‍ය ණය ප්‍රදානය කරන්නන් විසින් සැලකිය යුතු සහනයක් මගින් නව අවකාශ සැලසීමට කාලය පැමිණ ඇතයිද නව අවකාශ සැලසීමට කාලය පැමිණ ඇත. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 61 දෙනෙකු පිළිබඳව ඊයේ දිනේදී තහවුරු වුණා. එනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1530ක් දක්වා ඉහළ ගියා. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 61 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඒ අනුව ඊයේ දිනේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත COVID-19 වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 1530.
අදාළ රෝගීන් අතුරින් 26 දෙනෙකු නාවික හමුදා සමාජිකයන් ඉතිරි ආසල් 35 දෙනා අතුරින් 18 දෙනෙකු කුවේට් හා 17 දෙනෙකු ඩුබායි සිට මෙරිටර පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායන වෙමින් සිට පුත්කලින් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ ඊයේ දිනේ PCR පරීක්ෂණ 1713ක් කරනු ලැබුවා අද දිනේ කොළඹ नगरे विशेषम इदिकिरीम स्थानवल PCR परीक्षण सिदुकन लबन अपनो महानगर सभा प्रधान सौख्य वैद्यारी खंडायम विसिन एवगेम ये दिने में PCR परीक्षण 1713 समाज अर्गेन तीयनवा 370ක් निरोधायन मध्यस्थानवल 282ක් सह दिवेने पिहिटी विविध प्रदेश रोहल वलिन 874ක් परीक्षण पवत्वल तीयनवा अतिगम जनाधिपतिमा विसिन अतिकरण लबू COVID-19 පිළිබඳ සමාජ ආරක්ෂණ සෞඛ්‍ය අරමුදල රැස්වි ඒ අරමුදලෙන් දැනට මිලියන 100ක් PCR පරීක්ෂණ සඳහා යෙදවීමටත් ඒ වගේම අදට ඉතා වැදගත් වන මේ COVID-19 වලකා ගැනීමේ තත්වය දිගින් දිගටම ජනතාව තුළ ඒ මතය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රවර්ධන කටයුතු සඳහා තවත් රුපියල් මිලියන 100ක් වශයෙන් යෙදවීමට තීරණය කරනු ලැබුවා මෙතර වෛරසය ආසාදනය වූ පුද්ගලින් 745 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. එසේම වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 775. මෙතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ දිවයින්ට පැමිණීමට නොහැකිව බෙලරුස් රාජ්‍යයේ සිටවී සිටි ශ්‍රී ලාංකිකයින් 277 දෙනෙකු අද අලුයම දිවයින්ට පැමිණියා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍ය අධිකාරී මණ්ඩලය අද පෙරවරුවේ රැස් වුණා. ඒ පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර සමගි ජන බලවේගයේ කෘත්‍ය අධිකාරී මණ්ඩලය එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර මෙවන විට යලිත් මතභේද රැසක් ගොඩනැගෙමින් පවතිනවා. එවන් තත්ත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍ය අධිකාරී මණ්ඩලය අද පෙරවරුවේ රැස් වුණා. එමෙන්ම සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යොත් එම පක්ෂයේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයද අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා. මෙවන විට එක්සත් ජාතික පක්ෂ කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීම සම්බන්ධ දෙන්තරතුරු වාර්තා කිරීමට සිරිකුත පක්ෂ මූලස්ථානයේ රැඳී සිටින අප මාණ්ඩලික වාර්තාකරුවන් පැවසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් මාධ්‍යර ප්‍රකාශයක් සිදු කළ බවයි. එෙහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ සියලු දෙනාගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට තීරණය වී ඇති බවයි. එක්සත් ජාතික පක්ෂ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේදී සහ සමගි ජන බලවේග කෘත්‍ය අධිකාරී මණ්ඩලයේදී ගනු ලබන තීරණ පිළිබඳ වැඩිදුරතරතුරු අපගේ සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. අභව ප්‍රාප්ත අමාත්‍ය ආර්මුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද පෙරවරුවේ ඒ මහතාගේ උපන්ගම වන කොත්මලේ රම්බුඩ වැවෙන්ටනවත්තේ පිහිටි නිවස වෙත රැගෙන වී තිබෙනවා. අභව ප්‍රාප්ත ආර්මුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද පෙරවරු 7:45ට පමණ කොළඹ සිට ගුවන් හමුදාවේ MI-17 දරන හෙලිකොප්ටර් යානයකින් ගම්පොළ ක්‍රීඩාංගණය වෙත රැගෙන එනු ලැබුවා. ගම්පොළ ක්‍රීඩාංගණයේ සිට අමාත්‍යවරයාගේ දේහය රිය පෙරහරකින් කොත්මලේ රම්බුඩ වැවෙන්ටන් වත්තේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන පිට මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා.
अभव प्राप्त आरमुगम तोंडवन महतागे पनस हायवन जन्म दिनेद अदट यदी दिमिनवा अमात्तवर्यागे देखय हेट उदैसन रंबुट सिट नुवरेलिय नगरे हरहा कोट्टगल लंका कंकुरु मुलस्थाने वेत रगिनियामट नियमितय ए महतागे देखय पिलिबंद अवसन कटियतु एलिबिन दिस एक्वनदा पसुरुवे हटन नोवुड क्रीडांगणेदी पवत्वीमट अवमंगल्य कमिटुव तीरणय कर तिबिनवा अधिकरण पुवत किहिपयक वेतय दैन अवधानय इदिरी महामैतिवरणे संदहा साजिद प्रेमदास महतागे नायकत्वयेन युत समगी जनबलवेगे विसिन इदिरिपत् कल नामयोजना पत्र अहोसिकरण लेस मैतिवरण कमिसम वेत रिट आज्ञावक निकुत करन्नै इल्ला गोनुकर ऐति पेत्सम सलका बेलीम लबन नमवनदा दक्वा यलिकाल तैबीमट श्रेष्ठ अधिकरणय नियम कला पेत्सम अद मुर्दु प्रनांदु एस्तुरै राजा सह यसंत कोदागुड यन महत्वरुन्गेन समन्वित त्रिपुद्गल विनिसुरु मडुल्ल हमुवे केंदवनु लबुवा आंदोलनात्मक सुदुवैन माध्य साकच्छा सिद्धिय संबंधेन अत्तडंगुट केन रक्षित बंधनागार गत करनु हिटपु अमात्य राजित सेनारत्न महताट कोलंब महेश्वरात अधिकरणय विसिन प्रधानय कल अपय अवलंगु करमिन कोलंब महाधिकरणय विसिन प्रकाशित नडु तेंदुवट एरहिव ए महता विसिन इदिरिपत् कर तिबेन प्रतिशोधन पेत्सम जूनि मासे 11 वनदा विभागयट गैनीमट अभियाचना अधिकरणय अद नियम कला प्रतिशोधन पेत्सम अद अचल वेंगपुले प्रियंत प्रणांदु यन महत्वरुन्गेन समन्वित अभियाचनाधिकरण विनिसुरु मडुल्ल इदिरिये केंदवनु लबुवा मेअतर जनाधिपतिवरया विसिन पार्लिमेंतु विसुरुवा हरिम सह जूनि मास 20 वनदा महामैतिवरणय पवैत्वीम अभियोगयट लक् करमिन गोनुकर तिबेन पेत्सम अद नमवन दिनटात श्रेष्ठाधिकरणय हमुवे सलका बैलीम आरंभ वी तिबेनवा कोरोना वायरस से संबंधित सौख्यांश सिदुकरण प्रकाश पीलबंदव अविश्वास गुंडगी अति बव हिटपु पार्लिमेंट मंत्री चंद्रराणी बंडार महात्मीय पवसनवा ए अनुराधपुर प्रदेश पवति माध्यमोकट एक्वेमिन මේ වෙනකොට දවස ගානේ කොරෝනා ආසාත්‍යයන් සංඛ්‍යාව දවස ගානේ වැඩි වෙනවා අපි දකිනවා. එතකොට මේ ඉහළ යෑම තුල රජයෙන් නිරන්තරයෙන් ප්‍රකාශ කරන්නේ එක්ක කුවේට් වල ඉඳලා ආපු උදවිය එහෙම නැත්නම් නාවික හමුදාවේ කියන එක තමයි නිරන්තරයෙන් කියන්නේ. ඉතින් මොන කුවේට් වල ඉඳලා ආවත් නාවික හමුදාවේ වුණත් මේ සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන්. එතකොට මේ අය කවදා හෝ නිරෝධායන වෙලා හෝ සුව වෙලා හෝ නැවත පවුල් වලට ගියාපුවාමත් අපිට කියන්න බෑ මේවා 100%ක් සුව අතර හැරෙනවාද කියන එක අපිට විශ්වාසනීය විදිහටම ප්‍රකාශ කරන්න බෑ. අපි දකිනවා අනිල් ජාසිංහ මැතිතුමාගේ මේ ප්‍රකාශ විවිධාකාරයට වෙනවා විවිධ අවස්ථාවලදී. පත්තරේට එකක් කියනවා, ටීවී එකට එකක් කියනවා, ලියුම් යවල තව එකක් කියනවා. ඉතින් මෙතනදී අපිට දැන් ඒ පිළිබඳවත් අවිශ්වාසයක් ගොඩනගෙනවා. මොකද මේ සියලු දේන් ඒගොල්ලෝ සැරසෙන්නේ මැතිවරණයකට. නේ මේ මොනවා කරන්නත් ජනතාව ආරක්ෂා වෙලා ඉන්න ඕනේ. මේක ප්‍රායෝගිකව කොහෙත්ම වෙන්නේ නැහැ. මේ ආසාදිතයන් අද නිදැල්ලේ සැරිසරනවාද කියන එකත් අපිට ප්‍රශ්නයක්. අද මේ ලිහිල් කිරීම තුළ මොන වගේ තත්ත්වයක් උදා වේද කියන එක අපිට කියන්න බැරි තත්ත්වයක් අද තියෙනවා. කොරෝනා වසංගතයට මුහුණ දෙමින් ඉදිරි මහමැතිවරණය පවත්වා ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරීමට කඩිනමින් කටයුතු කළ යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපි හැම වෙලාවෙම සූදානම් වෙලා බොහෝ කල් මේ මැතිවරණ කොමසාරිස්තුමෝ මැතිවරණයක් තිබ්බොත් මේ වැඩ ටික ඉක්මන් වෙනවා. මොකද පාර්ලිමේන්තුවක් ඉක්මනින් පිට ගත්තොත් අපිට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සලසගෙන මේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරගන්න පුළුවන්. නැත්තම් තිබෙන ඒවා දවසින් දවසම පමාවීම පමණයි සිද්ධ වෙන්නේ. අපි කොරෝනා අභියෝගය බාරගෙන ඉදිරියට ගමන් කරන්න ඕනේ. ඒ සමග ජීවත් වෙන්න ඕනේ. ලෝකයේත් එක්ක රට ඉදිරියට ගෙන යාම කරන්න ඕනේ. ඒ සඳහා කඩිනමින් මැතිවරණයක් පවත්වලා හොඳ ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවක් ඇති කර ගැනීම තමයි වඩා වැදගත් වෙන්නේ. කොරෝනා වසංගතයේ මේ බාධා කීද මේ නැතිවන්නේ සඳහා. දැනට දැනෙන දැන අධියරෙන් අධියර පිටරටින් මිනිස්සු කියනවා රෝගී හුඟක් එන්නේ නැන තරම. මේස අපිට බොහෝ විදාරන්නේ කියලා. නෑ එහෙම වෙන්නේ නැහැ. මොකද ඒ නිරෝධායනෙ නොවුන කෙනෙක් සමාජයට මුදහැරීමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි අපිට අර ඉල්ලුම් කරන වේගයෙන්ම ගෙන්න ගන්න පුළුවන් කමක් නැත්තේ. නිතරම මේ නිරෝධායනයට අවශ්‍ය පහසුකම් තියෙනවා නම් පමණයි අපි ගෙනෙන්නේ. සාමාන්‍යයෙන් අපිට ඒ විපක්ෂයේ එච්චර ප්‍රශ්නයක් වෙන විපක්ෂයක් නෙවෙයි. ඒක දැන් ඉඳුල් වෙච්ච නන්නත්තර වෙච්ච අනාථ වෙච්ච විපක්ෂයක් බවට පත් වෙලා තියෙන්නේ. අපිට මොන තත්වෙන් වුණත් අපිට ප්‍රශ්නයක් නෑ. අපි කියන්නේ රට දැන් යථා තත්ත්වයට පත් වෙනකොට මැතිවරණ කොමසාරිස්ගේ වගකීමක් මැතිවරණේ පවත්වනවායි කියන එක. ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය ඔවුන්ට ලබා දීම. ඉතින් ඒක ලබා දුන්නම අපි ලෑස්ති ඕන වෙලාවක මැතිවරණයට ගිහිල්ලා ඒ මැතිවරණයට සහභාගී වෙන්න. බල්ලෝනාවන්න ගෙනියන්න ලේසි විපක්ෂයේ මැතිවරණ ගෙනියන්න අමාරුයි.
ශ්‍රීපාද රක්ෂිතේ මන්දකට හසු වී සිටියේදී සොයාගත් කලුකොටියා අද පෙරවරුවේ මියගොස් තිබෙනවා. නල්ලතනිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලේ වත්තේ මන්දකට හසු වී මුදාගත් කලුකොටියා අද උදෑසන උඩවලව ඇත්තතුරු සෙවණේදී මියගිය බව නල්ලතනිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් ප්‍රකාශ කළා. එම වතුයායේ එළවලු වගා භූමියක දඩයම්කරුවන් විසින් අටවා තිබූ මන්දකට මෙම කලුකොටියා හසු වී සිටි අතර උඩවලව ඇත්තතුරු සෙවණේ පශු වෛද්‍යවරුන් සහ රන්දෙනිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍යවරුන් විසින් මන්දට හසු වූ මෙම කලුකොටියා නිර්වින්දනය කර මුදාගෙන උඩවලව ඇත්තතුරු සෙවණේ පශු වෛද්‍ය රෝහල වෙත नियमितय ඒ සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ අවසන් මෙම පුවත තුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න वीडियो गाने मुलिन में देने का न मैं मस्ती नो क्लिक करना।